මේ අසකන නාසයේ දිව ශරීරයේ මනස මේ කියනවා සතර මහා ධාතුන් හැදුනා රූපයට තමයි බුදුරමස්සේ රූපය කියන්නේ. ඒක මේ තමාගේ රූපය වගේම මේ ඇසට අරමුණු වෙනා වූ සියල්ලම රූප. මේ කනට අරමුණු වෙනා වූ සියල්ලම රූප. ඒ වගේ නාසයට දිවට මේ ශරීරයට මනසට යමක් අරමුණු වෙනවා දේ සියල්ලම එනමත මේ ලෝකයේ තියනවා ඉරහඳ තාරකා බලාකුළු මහ පොළව ගහකුළු සියල්ලම රූපයන් ගණිතයි වැටෙන්නේ. ඒතර මේ රූපයන්ගේ ස්වභාවය මොකද්ද? සතර මහා ධාතුන් තමයි හැදිලා තියෙන්නේ. දැන් මම පැවිදි වෙලා මගේ නායක ස්වාමීන් වහන්සේ ළඟ මම මාස දෙකහමාරක් ඉඳලා මම එයා පැවිදි වුණේ යාගෙන් යම් අවසරයක් අරගෙන. එහෙනම් ඔබ වහන්සේ ළඟ මාස 3යි මම ඉන්නේ මට කැලේට යන්න අවසර දෙන්න ඕනේ කියලා. එහෙම කවදාකවත් කෙනෙක් අවසරයක් දෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ විනයක් පනවලා තිනවා අවුරුදු 5ක් නායක ස්වාමීන් වහන්සේ යටතේ ඉක්මෙන්න ඕනේ කියලා. නමුත් මාතේ මම එතකොට මේ විනය කියවලා තිබ්බේ නැහැ. මම එහෙම විනයක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. මම දැනගෙන හිටියනම් කවදාකවත් ඒක අහන්නේ නැහැ. විනය දැනගෙන හිටියේ නැති නිසා මම නායක ස්වාමීන් වහන්සේට පැවිදි වෙන්න ඉස්සෙල්ලකෝ මම මාස 3යි ඔබ වහන්සේ ළඟ ඉන්නේ මාස 3න් පස්සේ මට යන්න අවසර දෙන්න ඕනේ කියලා. නමුත් උන්වහන්සේ මට විනය පැහැදිලි කළෙත් නැහැ. උන්වහන්සේ කිව්වා හරි ඔබට කැමති දැනකට යන්න අවසර දෙන්නම් කියලා. දීලා උන්වහන්සේ මං තන්තිරිමලේ පැවිදුනේ මාව අනුරාධපුරේ TTV බස් එකට නගගෙන මෙහෙම වෙලාවේ උන්වහන්සේගෙන් බැහැරව යන්න උන්වහන්සේ මට මෙහෙම කිව්වා. ඔබ කොහේ ගියත් කමක් නැහැ. ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියලා. ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියලා. නමුත් ඒ වෙලාවේ මේ ධර්ම විනය දෙක ආරක්ෂා කරන් ජීවත් වෙනකොට මට ඒක ගැන එච්චර මොකද්ද කියලා හිතුන්නේ නැහැ. නමුත් මම ඊට පස්සේ කල්පනා කළා මොකද්ද මේ ස්වාමීන් වහන්සේ මට ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියලා කිව්වේ කියලා. එතකොට මම ඒ කල්පනා කරනකොට මට ධර්මයේ කියන්නේ මේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ කියන්නේ මොකද්ද මේ ඇසත් ඇත්තට අරමුණු වෙන්නා වූ සියල්ල ස්වභාව ධර්මය. මේ කනත් කනට අරමුණු වෙන්නා වූ සියල්ල ස්වභාව ධර්මය. මේ නාසයත් දිවත් ශරීරයත් මනසත් මේවාට අරමුණු වෙන්නා වූ සියල්ල ස්වභාව ධර්මය. එහෙනම් මට ධර්මයේ කියලා කියන්නේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ ස්වභාවය මොකද්ද? සියල්ලම හැදිලා තියෙන සතර මහා ධාතුයි. සතර මහා ධාතුවේ ස්වභාවය මොකද්ද? අනිත්‍යයි කියන කාරණය. හැම වෙලාවෙම වෙනස් වෙනවා. ඒතකොට එහෙනම් ධර්මයේ කියන කාරණේ අර්ථය තමයි අනිත්‍යයි කියන කාරණේ. ඊළඟට මම බැලුවා විනය කියන්නේ මොකද්ද කියලා. ධර්ම විනය දෙක තුල ජීවත් වෙන කියලානේ කිව්වේ. ඒතකොට විනය කියන්නේ මහත්යෝ සතිය සහ සිහිය. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ මුල් අවුරුදු 20 තුල විනයක් පනවලා තිබ්බේ නැහැ. මුල් අවුරුදු 20න් පස්සේ තමයි බුදුරජාන් වහන්සේ විනය පනවන්නේ. දැන් අපිට විනය කාරණා 227ක් පනවලා තියෙනවා. වික්ෂුණීලට විනය කාරණා 308ක් පනවලා තියෙනවා. මේ සෑම විනය කාරණාවක්ම පනවන්නේ අවුරුදු 20න් පස්සේ. නමුත් ඇයි අවුරුදු 20ක් යනකම් විනයක් පෙනෙන්නේ නැත්තේ? මුල් අවුරුදු 20 තුල මහත්යෝ සතියෙන් සිහියෙන් ජීවත් වුණ ස්වාමීන් වහන්සේලා තමයි හිටියේ. ඒගොල්ලෝ රූපය දෙස සතියෙන් සිහියෙන් බැලුවා. ඒගොල්ලන් ශබ්දයක් ඇහුනොත් සතියෙන් සිහියෙන් හිතුව ඒ දෙස බැලුවා. නමුත් මුල් අවුරුදු 20 පයින්කොට මහත්යෝ සතියෙන් සිහියෙන් තොර ස්වාමීන් වහන්සේලා බිහුණා. එතකොට සතියෙන් සිහියෙන් තොර ස්වාමීන් වහන්සේලා බිහි වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා තුල සතිය සිහිය ඇති කරන්න බුදුරජාණන් වහන්සේ විනය පැනෙවුවා. එතකොට එහෙමනම් සතිය සිහිය කියන්නේ විනයමයි. එන ධර්ම විනය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහත්යෝ සතියෙන් සිහියෙන් යුතුව ස්වභාව ධර්මයේ දෙස බලමින් ජීවත් වෙන. සතියෙන් සිහියෙන් යුතුව ස්වභාව ධර්මයේ දෙස බලමින් ජීවත් වෙන. එතකොට ස්වභාව ධර්මය කියන්නේ මොකද්ද? ඇස ඇසට අරමුණු වෙන්නා වූ සියල්ල. කනට අරමුණු වෙන්නා වූ සියල්ල. අපිට නාසයට සුවඳක් දැනුණත් ඒ දැනෙන්නේ මොකක් හෝ රූපයක් තුලින්. දිවට රසයක් දැනුණත් ඒ දැනෙන්නේ මොකක් හරි රසමය රූපයක් තුලින්. දැන් ටොපියක් කෑවොත් තමයි දිවට රස දැනෙන්නේ. නේද? ඒතකොට මනසට සිතුවිල්ලක් සකස් වෙන්නේ මොකක් හරි රූපයක් ඇසුනේ. එහෙනම් මේ ආයතන හයත් මේවාට අරමුණු වෙන්නා වූ සියල්ල. දෙත සතියෙන් සිහියෙන් හිතුව දකිමින් ජීවත් වෙන්න කියන. ඒක තමයි පුදුනා. ඒතකොට සතියෙන් සිහියෙන් හිතුව මේ රූපය දකිද්දී අපි දකින්නේ මොකද්ද? අනිත්‍යයි කියන කාරණේ. අනිත්‍යයි කියන කාරණේ. ඒ අනිත්‍යයි කියන කාරණේ නැවත නැවත ජීවිතයෙන් ලබන්න ඔබ ලබන්නේ ධර්ම අවබෝධයයි කියන කාරණේ තමයි මම එදා මහත්ව හිතාගත්තේ මේක මෙනෙහි කළාම. ඒ කියන්නේ සතියෙන් සිහියෙන් යුතුව රූපයේ දෙස දකිමින් ජීවත් වෙන. තේරෙනවද?